මොකටම සාදරයෙන් පිළිගන්නවා ග්‍රේට් ක්‍රිප්ටෝ YouTube channel එකට මම අද ඔයාලට ගෙනල් තින්නේ ඔයාලට මතක ඇති මම ඊයේ ගෙනාවා වීඩියෝක් මෙන්න මෙතන ෆ්‍රී ඩොලර් 2700 මෙහෙමයි බෝනස් දෙන සයිට් එකක් කියලා මේක ඇත්තක් අපිට මේකෙන් විඩ්‍රෝක් ගන්න පුළුවන් ඒකේ විඩ්‍රෝ ප්‍රූෆ් එක සහ විඩ්‍රෝ ගත්ත කට්ටියගේ තමයි මම අද ගෙනාවේ හැමෝටම මේක විඩ්‍රෝ ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඒ හින්දා හැමෝම කරමු මං අපි යම් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා WhatsApp group වලට Telegram group වලට සෙට් වෙලා ඉන්න ඒවයි දානවා මේ ආපු ගමන් ඒ හින්දා ඔයගොල්ලන්ට කියන්නේ සෙට් වෙලා ඉන්න අනිවාර්යයෙන්ම ඊට පස්සේ ඔයගොල්ලෝ මං දානේවා දාන වෙලාවට ටට්ටක් ගාලා කරලා තියාගන්න එතකොට හරි විඩ්‍රෝ දාන්න පුළුවන් අනිවාර්යයෙන්ම මං දැන් කියන්නම් මේකේ ඉතුරු ටික සහ විඩ්‍රෝ එක දාගන්නේ කොහොමද කියලා යම් වීඩියෝ එකට මම මේ ගෙනාවු හැම සයිට් එකේම විඩ්‍රෝ ප්‍රූෆ් දාලා තියෙනවා ඒ හින්දා කියන්නේ හැමෝම කරගමු යම් වීඩියෝ එකට යන්න කලින් subscribe button එකට touch ඇදලා bell එකට පොල් link හල් තියාගන්න යම් වීඩියෝ එකට ඉදරනවා ඔයගොල්ලෝ මේ app එකට app එක install කරගෙන ඊට පස්සේ phone number එක ඒවා කරගෙන ඇති කියලා phone number එක නම් SMS ඒක ඉස්සරහට වෙනවා කොහොමත් වරෙන් level 2 verification එක කරගන්න එක් කරගන්න නැතුව කට්ටිය ට්‍රේඩ් දාලා තියෙනවා එහෙම ට්‍රේඩ් දාපු කට්ටියගේ සමහර කට්ටිය ඩොලර් 1යි එහෙම අවිලා තියෙන්නේ ඒ හින්දා කියන්නේ හැමෝම level 2 verification එක කරගන්න කරගන්න අමාරුයි නම් කරගන්න නැත්නම් මට message එකක් දාන්න එතකොට ලේසි මොකද ටග් ගාලා විඩ්‍රෝ වෙනවා ඒ හින්දා හැමෝම කරගන්න එකත් පොඩි වැඩක් තියෙන විනාඩි දෙකක වැඩ හැමෝම කරගන්න ඊට පස්සේ අපි විඩ්‍රෝ එක දාමු ඊට පස්සේ මං කියලා දෙන්නා ඔයාලට කොහොමද කරන්න කියලා ඔයගොල්ලෝ මුලින්ම ඇප් එකට යන්න ඇප් එකට ගිහින් ඔය වාහන සද්ද ගණන් ගන්න එපා මේ ඒක ගණන් ගන්න එපා මං හිතනවා මගේ වොයිස් එක සද්දෙන් ඇහෙනවා ඇති කියලා නැත්නම් ඊය ෆෝන් දෙයක් හරි ගහම් බලන්න සද්ද වැඩි කරලා ඔයගොල්ලෝ ඇප් එකට යන්න ඇප් එකට ගිහිල්ලා මෙන්න මෙතන earn content and earn content ගිහිල්ලා මෙතන structured and structured ගිහිල්ලා ඔයාලා මෙන්න මෙතන take profit කියන එකෙන් touch අද්දි ගන්න ඊට පස්සේ මෙහෙම යකේ මෙතන ගොටිට දෙන්න ගොටිට දීලා ඇතුළට යන්න ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මෙතන pionex කියන ඒක ඇතුළට යන්න එතකොට ඔයාලට ටික වෙලාවක් ගිහිල්ලා මම දැන් මේක කරේ 8ට විතර ඇත්තටම මම නේන ගොඩක් වෙලා ඉඳලා තිනවා 2:35 වෙනකල් මොකද මම වෙන වැඩකට ගියා ඊට පස්සේ ආවිල්ලා බලද්දිම මෙතන load වෙලා තිබ්බේ හරියද ඔයගොල්ලන්ට මේක වෙන්න සමහර වෙලාවට චුට්ට වෙලා යයි ඒ හින්දා චුට්ට වෙලා බලන් ඉඳලා ඉන්න අනිවාර්යෙන් එනවා හරියද දවසක් ඉවර වුණාට පස්සේ තමයි එක් කරන්න ඕනේ නැත්තම් කලින් එන්නේ නැහැ ඒ වැඩේ කරගන්න ඊට පස්සේ ඔයාලට පොඩි වැඩක් තියෙනවා කරගන්න සමහර සෙට් එකක් ඉන්නවා මෙහෙම මේක කරගන්න ඕනේ නැහැ හරියද ඔයාලට ඒක ඔටෝම වෙලා තියෙනවා හරියද මේගොල්ලෝ ඔටෝම කරලා දීලා තියෙනවා සමහර උන්ට ඔටෝම කරලා දීලා නැහැ එහෙම කරලා දීලා නැති සෙට් එකත් මේක බලාගන්න එහෙම කරලා දීලා නැති සෙට් එක මම මේ කරන විදියට ගිහිල්ලා ඒක කරලා ඒ කියන්නේ ඒක වෙලා නැත්තම් මම එතනදි කියන්නම් ඔයගොල්ලන්ට ඔටෝම එක වෙලා තියෙන්නේ හරියද ඊට පස්සේ මම මේ කියපු ස්ටෙප් වලට පස්සේ ඔයාලා මෙන්න මෙතන ට්‍රේඩ් කියන තැනට එන්න ට්‍රේඩ් කියන තැනට ඇවිල්ලා ඔයාලා මෙන්න මෙතන TRX USDT මෙන්න මෙහෙම මැනුවල් කියන එක තෝරගන්න ඊට පස්සේ මෙහෙම chart තෝරන්න එනවා chart එක තෝරන්න ගිහිල්ලා USDT ගිහින් මෙතන සර්ච් කරන්න LRC USDT කියලා එකක් එනවා ඒකට යන්න ගිහින් ඔයාලට මෙන්න මෙහෙම යකේ buy sell කියලා buy sell එකට යන්න ඊට පස්සේ ඔයාලා මෙහෙම එකක load වෙයි ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන sell කියන තැනට යන්න ඕනේ sell ගිහිල්ලා market order යන්න මාකට් ඕඩ ගිහින් ඔයාලට මෙන්න මෙතන 5.6යි LRC පෙන්නුවොත් ඔයාලා මෙන්න මේ වැඩේ කරගන්න ඕනේ හැබැයි ඔයාලට මේ වැඩේ කරගන්න ඕනේ නැත්නම් ඔයාලට මේ වැඩේ කරගන්න ඕනේ නැහැ හරිද ඔයාලා මෙන්න මෙතන 100% තෝරගන්න 100% තෝරලා මෙන්න මෙතන සෙල් දෙන්න සෙල් දුන්නාම මෙහෙමයි 100% හේත් තේරුවා මාකට් ඕඩ දුන්නා සෙල් දුන්නා මෙතන සෙල් එක දුන්නාම මෙහෙමයක් එයි ඊට පස්සේ enable SMS authentication යන්න bind යන්න බයින් ගිහින් ඔයාලගේ ෆෝන් නම්බර් එකක් දෙන්නයි ධන 94 දීලා බින්දුව නැතෝ ඊතුරු නම්බර් ටික දීලා ඒකට කෝඩ් එකක් ගෙන ගන්න ඔටෝමස් සෙන්ඩ් වෙනවා ඊට පස්සේ ෆෝන් එකට අංක 6 කෝඩ් එකේ ඒක ටයිප් කරගන්න මෙතන හරිය ටයිප් කරගන්න ඊට පස්සේ කන්ෆර්ම් දී ගන්න ඊට පස්සේ ඔයාලගේ Gmail එකටත් යයි කෝඩ් එකක් ඒකටත් ගිහින් ඔයාලා ඒ කෝඩ් එක කොපි කරන් ආවිල්ලා මෙතන පේස්ට් කරන්න ඊට පස්සේ ඒකත් හරි මෙතන කන්ෆර්ම් දී ගන්න මෙන්න මෙහෙම කෝඩ් එකක් එන්නේ ඊට පස්සේ SMS authentication එක successful කියලා වැඩනවා ඊට පස්සේ ඔයාලා ආපහු back කළා trade එකට ගිහින් ඔයාලා මෙන්න මෙතන market ගිහින් sell ගිහින්
සියයට සිය දීලා ඔයාල සෙල් කරගන්න. හැබැයි මෙතන 5.6 වගේ තිබ්බේ නැත්නම් ඒ කට්ටිය මේක කරගන්න ඕනේ නැහැ. ඔටෝ මේගොල්ලන්ට USDT වලට කන්වර්ට් වෙලා තමයි දීලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයාල කරගන්න ඕනේ ඒ කියන්නේ ඔටෝම USDT වලට කන්වර්ට් කරලා දීලා තියෙන කට්ටියත් මේ මෙන්න මෙතන ඉඳන් තමයි වැඩේ කරගන්න ඕනේ. හරිම පොඩි වැඩක් තියෙන්නේ. ඔයාලට කරන්න පුළුවන් ලේසියෙන්ම. ඔයාලත් එන්න ඕනේ මෙන්න මෙතන ට්‍රේඩ් කියන තැනට. ට්‍රේඩ් කියන තැනට අවිලා මෙතන TRX USDT තෝරගන්න මේ මැනුවල් කියන එක තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ මාකට් කියන එකට යන්න. මාකට් ගිහින් ඔයගොල්ලෝ මෙන්න මෙතන 100 දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙතන බයි කරන්න. හරිද? මම මේක හොයාගත්ත ෆීස් අඩුම සහ විඩ්‍රෝ එක ගන්න පුළුවන් ක්‍රමය තමයි මම මේ කියන්නේ. මම හිතන්නේ කවුරුත් YouTube එකේ මෙහෙම විඩ්‍රෝ ගන්න පුළුවන් හරි මේ සයිට් එකේ මෙහෙම වීඩියෝ කරලා ඇති කියලා මම තමයි හිතන පළවෙනිටම කරන්නේ. මේ සයිට් එක ගැන වීඩියෝස් තියෙනවා ඇත්තටම. මම කියන්නේ විඩ්‍රෝ එක ගන්න මෙහෙම අඩු ෆීස් වලින් ගන්න පුළුවන් කියලා හොයාගෙන ඇති එහෙම වීඩියෝ එකක් දාලා නැහැ තාම. ඒ හින්දා කියන්නේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන TRX USDT ගියා. ඔයාලා මෙන්න මෙතන බයි ගියා. මාකට් ඕඩර් දුන්නා 100% දුන්නා. බයි දුන්නා. හරිද? ක්‍රියේටඩ් සක්සස්ෆුල් කියලා වටනවා මෙහෙම. ඊට පස්සේ ඔයාලට TRX කොයින්ස් සම හම්බෙලා තියෙන්නේ. ඔයාලට TRX කොයින්ස් කීයක්ද හම්බෙලා තියෙන්නේ කියලා බලාගන්න ඕනේ මුලින්ම. ඒක බලාගන්නේ දැන් මෙතන දැම්මහම 100% දැම්මහම ඔයගොල්ලන්ට මම ඒක බලාගන්න ඉතින් ඉස්සර කියන්නම්. දැන් මෙතන සමහර විට දැන් අර මුලින්ම LRC tokens ඔටෝම USDT වෙලා තිබ්බ සෙට් එකට කීයක් ඒ කියන්නේ SMS authentication එක මෙතනදි කරගන්න වෙයි. ඒ කියන්නේ කලින් අර LRC එක තැන්දි කරේ නැති වුණා. අනිත් උන් කලින් කරලා තියෙන හින්දා SMS verification එක ඕනේ නැහැ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන deposit කියන තැනට යන්න. deposit ගිහින් මෙන්න මෙතන TRX තෝරගන්න. TRX තෝරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන tron තෝරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ඔයාලා බැලන්ස් එක පෙන්නනවා. හරිද? දැන් මගේ මෙතන 39යි තියෙන්නේ. මට TRX coin 39ක් හම්බුණා ඩොලර් 3.3කට. දැන් තියෙන ප්‍රයිස් එකත් එක්ක. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මේකේ minimum withdraw එක ඩොලර් සමාවෙන්න TRX 50න් තියෙන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ මේකට 50 complete වෙන්න ගානක් දාගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ 52 3ක් වගේ සෙට් වෙන්න දාගන්න. මම මේක TRX 20ක් දාගත්තා. මොකද මොකක් හරි කේස් එකක් ගියොත් කියලා මම රිස්ක් එකක් අරගෙන කරන්නේ කොහොමවත්. දැන් මේ සයිට් එක විඩ්‍රෝ දුන්නේ නැත්නම් මට ඒ TRX 20 නැහැ. හරිද? එහෙනම් මොකක් හරි කේස් එකක් කමන්න නැහැ කියලා. ඒ උඹලා වෙනුවෙන් කරන්නේ ඒ හින්දා. හරිද? මම විඩ්‍රෝ දාලා තමයි හැමෝටම කියන්නේ ගන්න කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකට දාන්න විඩ්‍රෝත් වෙනවා ටක් ගාලා බය වෙන්න දෙයක් නැහැ. සනික වැඩේ කරගන්න පුළුවන්. මම දැන් 39 යන්න තියෙන්නේ. මම මේක TRX 13ක් වගේ ඇත්තටම දාගත්තා නම් ඇති. හරිද? TRX එකක් ෆී එක විදියට කැපෙනවා. එතකොට 12ක් එනවා. එතකොට 39යි 12යි 51යි. එතකොට 51ෙන් මේකේ විඩ්‍රෝ එක දාද්දිත් 51ක් විතර දාන්න ඕනේ. මොකද මේක TRX එකක් කැපෙනවා. ඒ හින්දා ඊට පස්සේ මේක කොපි කරන් ගියා. ඔයාලගේ බයිනන්ස් එක ඇදලොට ගියා. TRX නැත්තම් මේක ඇත්තටම ඩිපොසිට් කරන්න පුළුවන් ට්‍රස්ට් ඩොලර් ට්‍රෝන් ලින්ක් ප්‍රෝ ඕන එකකින් පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන විඩ්‍රෝල් යන්න. විඩ්‍රෝල් ගිහින් මම මේ බයිනන්ස්ෙන් දාන්නේ දීයන්නේ. ඔයාලා මෙතන ක්‍රිප්ටෝ නෙට්වර්ක් කියන එක යන්න. ඊට පස්සේ ඔයාලා මෙතන ඇඩ්‍රස් පේස්ට් කරලා මෙතන TRC20 තෝරන්න. ඊට පස්සේ මෙතන මම දැන් මේ 20 ඔයගොල්ලෝ දාන ගානක් දාගන්න. ඒ කියන්නේ මම මේ විඩ්‍රෝ දාන්නේ දී කියන්නේ මහ ලොකු සීන් නැන්නේ මේ. ඊට පස්සේ ඔයාලා මෙතන විඩ්‍රෝල් දෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කෝඩ් එනවා ෆෝන් එකට බයිනන්ස්ේ විඩ්‍රෝ දාද්දි ඔයාලා දන්නවා. ඊට පස්සේ ඒක දාලා සබ්මිට් කරා. හරි. ඊට පස්සේ තියෙන්නේ TRX 20ක් මම ඩිපොසිට් කරේ. එතකොට TRX 19ක් යනවා මෙහෙම කම්ප්ලීට් වෙනවා. ඊට පස්සේ ඔයාලා ආපහු මේ ඇප් එකට ගිහිල්ලා බලපුවාම මේක කම්ප්ලීට් වෙන කලින් ඉන්න ආව මේක ගියපු ගමන් මේකට ඔටෝම වැටෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් 58ක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ එහෙමම අනිත් පැත්තට මෙතන විඩ්‍රෝ යන්න. විඩ්‍රෝ ගිහින් මෙන්න මෙතන TRC20 කියලා තියෙනවා. TRC20 කියන තැනට යන්න. ගිහින් මෙතන ඇඩ්‍රස් එක පේස්ට් කරන්න. පේස්ට් කරලා මෙතන ඕල් දුන්නා. මෙතන සබ්මිට් දුන්නා. සමහරවිට මේ TRC20 නේ මෙතන TRX තෝර ගන්න ඕනේ. මෙතන tron ගිහිල්ලා මෙතන TRX සර්ච් කරලා tron යන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන ඇඩ්‍රස් එක පේස්ට් කරගන්න. ඔයාලට විඩ්‍රෝ එක දාගන්න ඕනේ. ඊට පස්සේ ඕල් දෙන්න. ඊට පස්සේ සබ්මිට් දුන්නාම හරි. හරිම පොඩි වැඩක් තියෙනවා. හරිද? පොඩි එකක් තුනක් ගන්න පුළුවන් මේවා. ඊට පස්සේ සබ්මිට් දෙන්න. ඊට පස්සේ මෙහෙමයි Google authenticator එක enable කරගන්න කියලා. මේකේ පුංචි වැඩයි තියෙන්නේ. හරිද? ඔයාලා මෙන්න මෙතන enable යන්න.
ඉනේබල් ගිහිල්ලා ඔයගොල්ලෝ Google ඔතෙන්ටිකේට කියලා ගහන්න ප්ලේ ස්ටෝර් එකේ. එතකොට ඒ එකක් නැත්තම් ඔයාලා මෙතන ක්ලික් කරොත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙයි. ප්ලේ ස්ටෝර් එකේ දාලා ඩවුන්ලෝඩ් කරගන්න හරිද? ඊට පස්සේ ඔයාලට මෙහෙම ඔයාලේ ෆෝන් එකටයි Gmail එකටයි කෝඩ් දෙකක් එයි. ඒ කෝඩ් දෙක මෙතන ටයිප් කරගෙන කන්ෆර්ම් දීගන්න. ඊට පස්සේ ඔයාලට මෙහෙම එයි හරිද? ඔයාලා Google Authenticator එක කලින් යූස් කරලා තියෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ දන්නේ නැති වැඩේ කරගන්න කොහොමද කියලා. දන්නේ නැති කට්ටිය කියන්නේ Google Authenticator එකේ දකුණු පැත්තේ යටම ධන ලකුණක් තියෙනවා. ඒ ධන ලකුණට ගියපුවම එක තැනක තියෙනවා කී කියලා, අනිත් එකේ තියෙනවා account කියලා හරිද? account කියන තැන මෙන්න මේක copy කරා. මේ කොළ පාටින් ලකුණු ගල තියෙන උඩ ඒක copy කරන් ගිහිල්ලා ඒක paste ගන්න. කී කියන තැන මෙන්න මේක copy කරන් ගිහිල්ලා paste ගන්න හරිද? ඊට පස්සේ ඒ එතන paste කරාට පස්සේ එතන යට තියෙනවා time base කියලා. ඒක ඒ විදිහටම තියන්න. ඊට පස්සේ add දී ගන්න. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ ඒක add දුන්නට පස්සේ ඒකේ ඉලක්කම් 6ක් තප්පර 30ක්ද හොය තියෙන ඉලක්කම් 6ක් පෙන්වනවා. ඒ ඉලක්කම් 6 බලාගෙන ඉන්නලා මෙතන ඇවිල්ලා paste කරගෙන confirm දී ගන්න තියෙන්නේ හරිද? confirm දුන්නාම හරි වැඩනවා. මම ඒ කියපුවක තේරුම් නැත්තම් චුට්ටක් ආපහු දාලා අහන්න. හරියට මම කිව්වා ඒකයි. ඒක තැන අංක 6 බලාගෙන ඇවිල්ලා මෙතන copy කරලා paste කරලා දුන්න ඇච්චරයි හරිද? ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ආපහු withdraw එකට ඇවිල්ලා මෙතන ඒක paste කරා. ඔයාලට withdraw එක ගන්න ඕනේ address එක. ඔයාලා all දුන්නා, submit දුන්නා. ඊට පස්සේ මෙහෙමයි ආයෝ ෂුවර් ටු විඩ්‍රෝ කියලා. ඊට පස්සේ කන්ෆර්ම් දෙන්න. කන්ෆර්ම් දීලා ඔයාලා මෙන්න මෙහෙම එකක් එයි. ෆෝන් නම්බර් එකටයි Gmail එකටයි වෙරිෆිකේෂන් කෝඩ් දෙයක්. ඊට පස්සේ ඔයාලගේ Google Authenticator එකටත් මෙහෙමයි. මේ මැසේජ් එනෙමේ ඔයාලගේ අංක 6 කෝඩ් එක කොපි කරන් ඇවිල්ලා paste ගන්න. මේ ෆෝන් එක නම් කෝඩ් එකගෙන හින්දා ඒක කොපි කරලා paste කරා හැකි මෙතන. හැබැයි Gmail එකට ගිහින් ඇවිල්ලා බලාගෙන කොපි කරලා paste කරන්න නැතුව ඉලක්කම ගහද්දි මෙතන සමහර වෙලාවට පළවෙනි ඉලක්කම වදින්නේ නැහැ. ඒ හින්දා මෙන්න මේ වගේ Google Authenticator code should not be empty and it's 6 digit number කියලා. එතකොට ඔයාලා බලන්න අංක 6 හැමතැනම වැද්දලා තියෙනවාද කියලා. ඊට පස්සේ confirm දී ගන්න. තව එකක් ඔයාලා Google Authenticator එකේ ඒ කියන්නේ තප්පර 30ක් විතර තමයි එක code එකක් තියෙන්නේ. මේ හින්දා ඔයගොල්ලෝ වෙලාව බලලා හරිද? ඒ කියන්නේ ටක් ගාලා ඒ අලුත් කෝඩ් එකක් ඉවර වෙනවත් අලුත් කෝඩ් එකක් ආපහු පටන් ගන්නවා තප්පර 30ක් ඉවර වුණාම හරිද? ඒ කෝඩ් එක තප්පර 30 පටන් ගන්න මුලම ඇවිල්ලා මෙතන paste කරලා මෙතන paste කරලා confirm දී ගන්න. එතකොට හරිද? withdraw successful home වෙනවා, submit successful කියලා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් pionex aggregated exchange, we need to move your coin from binance huboy first, please wait for while කියලා හිමෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන චූටි වෙලාව 11:18 11:20 වෙද්දි ආව හරිද? මම හිතනවා මේක බොහෝ දුරට ස්කෑම් සයිට් එක නෙමෙයි කියලා. මොකද මේකේ ස්කෑම් සයිට් වල තියෙන ෆීචර්ස් බොහොම අඩුවෙන් තමයි තියෙන්නේ. මොකද ඩිපොසිට් එකක් දැම්මොත් අපිටම කියලා වොලට් එකක් වගේ තියෙන්නේ මේක හරිද? ඊට පස්සේ withdraw එකක් දැම්මොත් අපිටම කියලා වොලට් එකක් තියෙන්නේ. එක එක රිවිව් කරන කල් ඉන්න ඕනේ නැහැ. කෙලිම withdraw එකක් දාගත්තා හැකි හරිද? මේකේ ඉස්සරහට වැඩ කරනවා නම් සාමාන්‍යයෙන් ගාණක් තියෙන්න ඕනේ. දවසකට ඩොලර් 5ක් කන් කරගන්නත් ඩොලර් 3000ක් විතර ඕනේ. එහෙනම් ඔයගොල්ලෝ withdraw එක දාගන්න. හැබැයි හිතන්න ඔයාලා ඩොලර් 3000ක් විතර දාලා ඔයාලට නිකම්ම මාසෙට එනවා ඩොලර් 3 ගානේ දාමුකො 3 වරක් 30 ඩොලර් 90ක් එනවා මාසෙට. මොකෙක්වත් එහෙම දෙන්නේ නැහැ සල්ලි. නිකන් තියනවාට බැංකුවේ දැම්මත් පොලිය අඩුවෙන් තමයි එන්නේ. එහෙනම් මේකේ එහෙම ලොකු ඩිපොසිට් කරලා කරනවා නම් ගන්න එපා. මම මේකේ මේ withdraw වීඩියෝ දාන්න කලින් එක වීඩියෝයක් දානවා සමහර විට. මේකේ කොහොමද වැඩේ කරන්නේ, ඒ කියන්නේ මේකේ වැඩේ වෙන්නේ කොහොමද කියලා පොඩි ෂෝට් වීඩියෝ එකක් එක්ස්ප්ලেইন කරලා මේ සයිට් එක ගැන. එහෙම කරන කට්ටිය කරන්න. මොකද මේකේ රිස්ක් එක බොහොම අඩුයි. ඒ හින්දා ඊට පස්සේ ඔයාලා බලාගන්න පුළුවන් මේ withdraw proof දාපු කට්ටිය ඔහොම දැම්මා එන තොගයක් දැම්මා හරිද? මම මේ සමහර කට්ටිය මැසේජ් බලන්නත් බැරි වෙනවා. මොකද මැසේජ් වැඩි එනවා හරිද? 100ක් 200ක් මැසේජ් එනවා. එතකොට චුට්ටක් මට පරක් වෙනවා බලන්න. හැබැයි මම හැම එකක්ම බලනවා අනිවාර්යෙන්ම. ඒ හින්දා ඔයගොල්ලන් ප්‍රශ්න තිබ්බොත් අහන්න අනිවාර්යෙන් මම උත්තර දෙනවා හරිද? මම නියා සීන් කරලා නිකන් ඉන්නේ. ඒ කියන්නේ තෑන්ක්ස් වගේ දැම්මුත් එහෙම ඉතින් සීන් කරලා නිකන් ඉන්න හරිද? ඒකට මොනවද කියන්නේ ඉතින්? හරිද? ප්‍රශ්න තිබ්බොත් එහෙම අනිවාර්යයෙන් උදව් කරනවා. ඒ හින්දා හැමෝම withdraw දාගන්න. හැමෝටම පුළුවන්. ඒ හින්දා කියන්නේ එහෙනම් ඔයාලට එච්චරයි කියන්න තියෙන්නේ. අලුත් වීඩියෝ එකක් හමුමු. යද්දි subscribe button එක touch කරලා නැ bell එකට full link ගහලා තියාගන්න. ඔයාලට සුබ දවසක්. හැමෝටම withdraw දාගන්න පුළුවන් වේවා කියලා හිතනවා. සුබ දවසක්.